නමුත් අද ඉතර මන් තෙල් ටිකක් පොල වෙදකම් කරේ. දිය වැඩිය රෝගෙට මංගාවට ලෙඩු 1000ක් බැලුවා තුන් දෙනෙක් දෙපාර ආවේ නැහැ. ඔය වග්ගඩු වල ගල් තියෙන අයත එකපාරයි වෙදකම මම දාත්තේ ගල්ලේ වෙදාම ගිහිල්ලා එළියට. පළවෙනි දවසේම ගිහිල්ලා මම දාත්තේ ගල් ටික එළියට. එකෙක්වත් දෙපාර ආවේ නැහැ මංගාවට. කරන් ගිය දාම ගල් ටික එළියට එනවා. නමුත් අභාග්‍ය ඉතුරු වුණා මම තාත්තේ අර මාධ්‍යෙන් දැම්මට පස්සේ මගේ අතින් ලෙඩු දෙන්නේ ඇස් පණ අපිට මරන කියලා මාධ්‍යෙන් දානවා මම තාත්තේ. ඒ මාධ්‍යෙන් දාන්නේ දැත් පේන්නේ නැති අය මෙතන 14 දෙනෙක් එක දිගට පේනකොට එතනින් දෙන්නේ ක්‍රෙඩිට් කරලා තමයි දාන්නේ මම තාත්තේ. එතකොට මම තේරුම් ගත්තා මාතුලින් මම දැක්කම් මම තාත්තේ දෙයා මුම් මේ අපේ උරුමයන් නැති කරපු නැති කරන්න හැදිච්ච කට්ටිය තමයි කියනක මට හොඳට පෙවුනා. අර උන්ට පේන්නේ නැති එක පෙල්ල දැම්මම සාධාරණයි කියපල්ලකෝ නේ. මේ 14 දෙනෙක් හොඳ වී යන තැනින් දෙන්නේ ක්‍රෙඩිට් කරලා පෙන්නනවා නෙමු. එතකොට යමක් උඹලට තේරෙන්නේ නැද්ද බං? ඈ? ඔයිට මං කියන්නේ නෑ අම්මේ තාත්තේ දෙයක් අවබෝධයෙන් දකින්න පටන් ගනිල්ලා උඹලා. දැකලා ඉවරලා තමන්ගේ දෙයක් තමන් හරියට කරගෙන යමල්ලා. අද අපිට ආපහු හිතන්න කල්පනා කරන්න කාලයක් ඉතුරු වෙලා තියෙනවද? නෑ අම්මේ තාත්තේ. රටත් විනාශයට යනවා. මිනිත්තුත් විනාශයකට යන්නේ. එතනින් හැරෙන්න නම් වෙනවා නියතයි අම්මේ තාත්තේ. උඩුගම් බලා යා යුතුමයි උඹලා. උඩුගම් බලා යා යුතුමයි උඹලගේ ආරක්ෂාවට. උඹලා පොඩ්ඩක් කල්පනා කරපල්ලා ගඟ ගන ගලක් දිගේ උඹලා ලේසියට පීනගෙන යනවා කියපල්ලාකෝ. උඩට පීනන්න ලේසි පල්ලෑටද? උඹලා පල්ලෑට පීනගෙන යනවා කියලා චිත්‍ර රූප වලින් දැකපල්ලා මේ තාත්තේ. ඔය පල්ලෑට යන එක ඉදිරිය කොයිතරම් භයානක දේවල් තියෙන්න පුළුවන්ද උඹලා හිතන්නේ? එක පාට මේ අර දියලි වගේ ක්‍රමයක් තියෙන්න පුළුවන් නේ. ගිහිල්ලා එහෙම දොක් ගාලා වැටෙන්න පුළුවන්. නැද්ද? අර එක පාට වම ගිහිල්ලා තව දැනක පාත දිල වතුර පාර එක පාර වැටිලා උඹලා එතනට වැටලා අතපය කැඩෙන්න පුළුවන්. අවසානයේ ගිහිල්ලා කොහෙටද වැටෙන්නේ ඕක? උඩුගම් බලා ගිය උඩට පීනගෙන ගිය අර වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද උඹලට? ඈ බා ගංගකයි ගලන පැත්තට යන්න ලේදී නේ බා. හරි ඉක්මනට යනවා ඉතින් උඹලා තාසාවට යනවනේ මේ පැත්තට. අරේට නෑමාරු. හරි මේ පැත්තට ඔන්න පීනගෙන යනවා. නමුත් ඉතරා ගැන උඹලට කියන්න පුළුවන්ද? නොදන්නා ගංගක මේ යන්නේ කියපල්ලකෝ. ඉතරාදි මොන දේවල් තියනවද කියලා බඩි දන්න පුළුවන්ද? නමුත් රුදුරු දේවල් ඉතරා අනිවාර්යෙන් නැද්ද? තියෙනවා මයි බං. එතකොට උඩට යද්දි තිබ්බත් එතන ආරක්ෂිතව උඹලට ඒක දකින්න පුළුවන් නේ. ඈ උඩින් වතුර වැටෙන තැන මෙහෙම පීනන් ගියා එතනින් ඊට උඩට නැග්ගා යකි. නැගලා ආයේ පීනන් ගියා යකි නේ. අර කර ගලන දිගේ ගියොත් ගියාමනේ නේ. ඒ විදියට ඉතලවත් උඹලා මේක අවදි කරගන්න උඹලගේ මනස අවදි කළ යුතුම මයි අම්මේ තාත්තේ. නැත්තම් උඹලට අත් වෙන රුදුරේ නම උඹලට උදා වෙනවා නියතයි. පුළුවන් නම් උඹලගේ මතක කාලේ ඉඳන් තියෙන ගබඩාව අවදි කරලා දැන් දැකපල්ලම් මේ තාත්තේ. දැකලා කොහොම පොඩි දේවල් තියෙනවා මම මේ තාත්තේ. මාස 3යි මගේ ගැරන්ටිය. උඹලගේ ওই තියෙන ජීවිත දුක්ඛිත ජීවිත නන්නත්තර ජීවිත මාස 3ක් ඇතුළත මහා ප්‍රීතිමත් ප්‍රබෝධමත් ජීවිත බවට පත් වෙනවා නියතයි. වලක්වන්න කෙනෙක් නැහැ දෙයියන්ටත් බෑ ඒක වලක්වන්න මමයි කියන්නම් මේ තාත්තේ. හැබැයි උඹල ඔය යන විදියට ගියොත් උඹලට ඉතරා රුදුරුයි භයානකයි. අය නියතයි අම්මේ තාත්තේ දුක්ඛිත ජීවිතේ විනාශය උරුමයි. ඒක වලක්වන්නත් දෙයියන්ටත් බෑ. මමයි කියන්නේ අම්මලා. තේරුම් ගන්න ලෑමක් දැකපියව යමක් යථාර්ථය හැම වෙලාවෙම දකින්න අම්මේ තාත්තේ මතක් ගබඩාව තුල කිමිදෙල්ලා. මතක් ගබඩාව තුල උඹලා කිමිදෙන්න උඹලට ලැබෙනවා දේ බොහෝයි. අවදි කරපළ නිදාහත ඉන්න වෙලාවට පොඩ්ඩක් ඔළුව අවදි කරන් බලපල්ලා. ඒක ඒ ක්‍රමේ ඊට හදා ගන්න බලපල්ලා. අනුන්ට පේන ජීවිතේ නවතර කරපල්ලා. උඹලා අනුන්ට පේන්නේ නේද ඔය හැම අගලම කරන්නේ? ඒක නතර කරලා පෙරපු සපත්තු අතහැරලා ගෙවල් ඇතුළේ රිංගන් ඉන්න එක ටිකක් අඩු කරොත් උඹලගේ ජීවිත අම්මේ තාත්තේ තමන්ගේ ජීවිතේ ශ්‍රී විභූතිය උඹලට අත්විඳින්න පුළුවන්. උඹලට කැමති නම් ශ්‍රී විභූතිය විඳින්න පුළුවන්. අකමැති නම් අර පැත්තෙන්ම ওই විදියටම යන්න පුළුවන්. මාස 3යි මගේ ගැරන්ටිය. මෙන්න මේ චුට්ට විතරයි කරන්න ඕන. අනුන්ට පේන්න කරන්න සියලු දේ නතර කරපල්ලා. පලක් නෑ. උඹලා මොනවා අනුන්ට පේන්න කරා කිව්වත් වැඩක් නෑ. ඒ තුල උඹලගේ විනාශය උරුමයි. අනුන්ට පේන්න වැඩ කරන්න එපා. තමන් තමන්ට ඕන දේ කරගෙන ඵලයල් ඉතරහට. අනුන්ට පේන්න කිසිම දෙයක් කරන්න මේ හිත ගෙනියන්න එපා. එතන තමයි උඹලගේ විනාශය අම්මේ තාත්තේ. අනුන්ට පේන්න යන උඹලගේ ගමන නවත්තලා පෙරපු සපත්තු අතහැරලා එළිය වැඩිපුර කාලයක් ගත කළොත් උඹලගේ ජීවිතේ ප්‍රී විභූතිය නියතයි. ඔච්චරයි මට කියන්න අයිතියක් මේ දාතේ මං හැරෙන්නම් අනිත් පැත්තට.